ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදීත් උන්වහන්සේ අපට දී තිබෙන මේ කාල වේලාව අපි උපරිම ප්‍රයෝජනෙ ගමු. ස්වාමීන් වහන්සේට ගෞරවය පුද කරන්නටත්, ඒ වාගේම උන්වහන්සේගේ වචනය අසන්නටත්, ඒ වාගේම අපි විශ්වාස කරමු ශුද්ධාත්මන් වහන්සේ උන්වහන්සේගේ වචනය සනාථ කරන බව අපි විශ්වාස කරමු. ඔබේ සිතේ කුමන දෙයක් අද දවසේ තිබ්බත් හරි ඔබ තෝරගන්න ස්වාමිනි, මං ඔබ වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙනවා. මම ස්වාමින් වහන්සේ ප්‍රශංසා කාලයක් ගත කරන ඔබ වහන්සේගේ අභිමුඛත්වේ මම තෝරගන්නවා ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ අනුව මේ ජීවිත ගමන ගෙන යන්න. ස්වාමිනි, මට මේ පෙනෙන දේවල්, මට හැඟෙන දේවල්, මම අසන දේවල් ස්වාමින් වහන්සේ, ඒ සියලු දෙයට වඩා උතුම් ස්වාමිනි ඔබ වහන්සේගේ ඇදහිල්ලේ වාක්‍යයට ඇහුම්කන් දී, ඔබ වහන්සේගේ ශුද්ධ හඬට ඇහුම්කන් දී, ඔබ වහන්සේගේ මිහිරි හඬින් මට ඔබ වහන්සේ දෙන සැනසීම මං විශ්වාස කරනවා. අපි සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අපි ආදරෙන් සෑම කෙනෙක් පිළිගන්නව දවසේදී මේ ඉතාම අනර්ග කාලයේ කියලා අපි විශ්වාස කරනවා. ශුද්ධාත්මන් වහන්සේ අපගේ ජීවිතේ බලවත්සේ ක්‍රියා කරන බව. ස්තුති ස්වාමිනිය, දවසේදී ඔබ වහන්සේ අපට මේ දින මේ අනර්ග කාලයේ නිසා ස්තුති. ඔබ වහන්සේ කරුණාවේ දෑතර අපි සියලු දෙනාම බාර කරමින් අපි විශ්වාස කරනවා ස්වාමිනි, අද දවසේදී ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයට ස්වාමිනි ඔබ වහන්සේ අපගේ බලාපොරොත්තු ඉෂ්ට කරන බව, අපගේ ආශාවන් ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. ස්වාමිනි, යමෙක් මේ ස්ථානයේදී සිටිනවා නම් මේ මොහොතේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අපි අණ කරනවා ඒ වේදනාවට දුරු වියන්නේ කියලා. සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ සුවපත් වී ඔබ වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නට සූදානම් වී සිටින බව අපි විශ්වාස කරනවා. ස්තුති ස්වාමිනි, ස්තුති ස්වාමිනි, ස්තුති ස්වාමිනිය. ඔබ වහන්සේට ගෞරව වේවා, මහිමය වේවා ස්වාමිනිය. ඔබ වහන්සේගේ පොරොන්දු අනුව ඔබ වහන්සේ අද දවසේදී අපගේ ජීවිතේ ඔබ වහන්සේ කරන සියලු දේවල් ගැන අපි ඔබ වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා ස්වාමිනිය. ස්තුති ස්වාමිනිය, ස්තුති ස්වාමිනිය, ස්තුති ස්වාමිනිය. ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා. ස්තුති ස්වාමිනිය, අපි උන්වහන්සේට මහිමය පුද කරමු, උන්වහන්සේට ගෞරවය පුද කරමු, උන්වහන්සේට නමස්කාර කරමු. අපි කියමු ස්වාමිනිය, ඔබ වහන්සේට ස්තුති ස්වාමිනිය, අපට මේ දුන්න මේ කාල වේලාව නිසා ස්වාමිනිය. ඔබ වහන්සේට ස්තුති, ඔබ වහන්සේ අපිව ආරක්ෂා කළ නිසා ස්වාමීන් වහන්සේ. මේ දක්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපගේ ජීවිතේ ක්‍රියා කර තිබෙන බව අපි විශ්වාස කරනවා ස්වාමිනිය. ඔබ වහන්සේක පොරොන්දු ඉටු කරමින් ස්වාමිනිය, ඔබ වහන්සේ අපගේ ජීවිතේ ආරක්ෂා කරමින් අපට දිනපතා සපයා දුන්න නිසා ස්තුති ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමිනී, ඔබ වහන්සේගේ ශුද්ධ කැමැත්ත, ඔබ වහන්සේගේ කැමැත්ත මේ පොළවේ සිදු වේවායි කියලා අපි යාත්‍නා කරමින් විශ්වාස කරන සෑම ඇදහිලිවන්තයන්, ඒ වගේම ඔබ කවදාවත් යේසුස් වහන්සේ හඳුන නැති කෙනෙක් නම් ඔබටත් අද ආරාධනාවක් තිබෙනවා අපත් සමග සහභාගි වෙන්න. ඔබ කිය මට තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. අපි දෙවියන් වහන්සේට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ, අහස පොළව මවපු දෙවියන් වහන්සේ සමගයි අපි සම්බන්ධ වෙන්නේ මේ මොහොතේදී. අපි මිනිස්යන් හැටියට, ඒ වගේම අපි දේව පුත්‍රයන් හැටියට, අපි ශුද්ධවන්තයන් හැටියට මේ ශුද්ධ කාලයේ අපි ගත කරනවා උන්වහන්සේගේ අභිමුඛත්වයේ. ඔබත් අපත් සමග සහභාගි වෙන්න. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන බව විශ්වාස කරන්න. උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබටත් ප්‍රේම කරන බව ඔබ විශ්වාස කරන්න. හලෙලූයා. අපි ගායනා කරමු, අපි නමස්කාර කරමු. ස්තුති වේවා ස්වාමිනී. හලෙලූයා, හලෙලූයා, ස්තුති ස්වාමිනී. YouTube හරහා, ඒ වගේම Facebook හරහා අප සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම අපි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි විශ්වාස කරමු ස්වාමින් වහන්සේ මේ දවසේදී ඔබව සනසන්නා වූ දෙවියන් වහන්සේ කියා බයිබලයේ කියනවා. මතෙව් සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 28-29 තිය අපි කියෙව්වොත් උන්වහන්සේ කියනවා, බර උසුලන්නා වූ, වෙහෙසවන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න කියලා. ඉතින් උන්වහන්සේ ඔබට කැඳවීමක් දී තිබෙනවා, එන්න කියලා, පැමිණෙන්න කියලා. ඉතින් ඔබ යම් දෙයකින් ඔබ දුකටපත් වී බරක් උසුලාගෙන යනවා නම් මේ ගමන අසාර්ථක ලෙස ඔබ ජීවත් වී සිටිනවනම් ඔබ කියනවන ස්වාමිනි, මම පරාජිතයෙකු ලෙස ජීවත් වී සිටිනේ ස්වාමිනි. මේ පාපේ බර, මේ ලෝකයේ තිබෙන්නා වූ ස්වාමිනි, මේ ප්‍රශ්න කරදර ලොකු බරක් වෙලා තිබෙනවා ස්වාමිනි. නැත්තම් යම් කෙනෙක් ඔබගේ ජීවිතේ නිකන් ඒක බරක් ලෙස ඔබ හිතනවන ඒ පුද්ගලයා ඔබගේ ජීවිතයේ ඉන්න නිසා ඔබ කියන ස්වාමිනි, මං ඒ දේ ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනි. ඔබ වහන්සේ මට පොරොන්දු වුණා, බර උසුලන්නා වූ, වෙහෙසවන්නා වූ සියල්ලෙනි මා වෙතට එන නිසා මේ උදෑසන මම ඔබ වහන්සේ වෙතට එනවා. මට සහනය ලබා දුන්න නිසා ස්තුති කරනවා ස්වාමිනි. මට ඔබ වහන්සේගේ වචනයෙන් කතා කරමින්
සැනසිල්ලේ වචන තුළින් ස්වාමිනි ඔබවහන්සේ මට පිහිට වුණ නිසා ස්තුතියි. අපි ගායනා කරමින් නමස්කාර කරමු. බර උසුලන්නා වූ වෙහෙසවන්නා වූ හලෙලූයා. Yeah.
හලලුයා ස්වාමිනී ඔබ වහන්සේ අපව සනසන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අපි ගායනා කරමින් අපි ප්‍රීති වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ අපගේ මිදුම් කරු අපගේ ගැලවුම් කරු ස්වාමිනී ඒ විතරක් නොවේ ඔබ වහන්සේ අපට සපයා දෙන්න පොරොන්දු වී තිබෙනවා යෙහෝවා යයිරාලෙසස් සුව කරන්නා වූ වෛද්‍යවරයාණු නිසා අපි ස්තුති කරනවා ස්වාමිනී අපි නමස්කාර කරමු අපි ගායනා කරමින් කියමු යේසුස් සමිදිනි මම ඔබ වහන්සේව නමස්කාර කරනවා මේ උදෑසන හාලෙලූයා Hallelujah. Yesu samiduni obava namadimi Yesu samiduni oba pasasannemi Yesu samiduni obe guna dayannemi Yesu samiduni obata suti podannemi Hallelujah 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 Yesu samiduni oba mage premayai Yesu samiduni oba mage jeevanayai Yesu samiduni oba mage preetiyai Yesu samiduni oba mage mahimayai Hallelujah samiduni obe namaya pasasami yesu samiduni obe namaya osavami yesu samiduni obe namete guna gayami yesu samiduni obe namete stuti podami samiduni oba mage midum karui yesu samiduni oba ma galavum karui yesu samiduni oba ma sapayum karui yesu samiduni oba mage mebum karui
යේසු සමිඳුනි ඔබව නමදිමි යේසු සමිඳුනි ඔබ පසසන්නෙමි යේසු සමිඳුනි ඔබේ ගුණ ගයන්නෙමි යේසු සමිඳුනි ඔබට ස්තුති පුදන්නෙමි හලෙලූයා බයිබලේ කියන උන්වහන්සේ අපගේ ශරීරයේ ජීවමාන මාලිගාවක් කරලා තියෙන උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ අපගේ ශරීරයේ ආත්මය තුල වැඩවාසය කරනවා මේ ශරීරය උන්වහන්සේගේ මාලිගාවයි මේ ශරීරයේ ශුද්ධ පවිත්‍රව තබා ගන්න එක අපගේ වගකීමයි ඉතින් මේ උදෑසන අපි කියමු ස්වාමිනී අපට ලෝකයාගෙන් ජය ගන්න ඔබ වහන්සේ අපට බලය දුන්නා ඒ විතරක් නෙවෙයි ඇදහිල්ලේ සටන සටන් කරමින් මේ යහපත් සටන සටන් කරමින් ජය ගන්න
යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ බලය, උන්වහන්සේගේ නාමයේ බලය, ඒ වගේම ලේවල බලය අපට දී තිබෙනවා. ඒව අපගේ අවි ආයුධ හා සමානයි. අපි ගායනා කරමින් කියමු, ඔබ වහන්සේ වෙතට අපි නිර්භීතව පැමිණෙනවා ස්වාමිනී. යෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් අපට කිසි බයක් නැහැ. ඔබ වහන්සේ අපව පිළිගෙන තිබෙන නිසා. හාලෙලූයා, ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ තුලම මම බලවත් කෙනෙක් ස්වාමිනී. හාලෙලූයා. අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. සටන කරමින් ජයග්‍රහණයෙන් සිටින්නේ යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන අපි බය නැති බවයි. හා ලෝකෙ ගමන් කරමි යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි හිමි බලවන්ත වේ. අපි ජය ලබන්නේ යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. මා තුළ සිටින හිමි බලවන්ත වේ. අපි ජය ලබන්නේ යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. සටන කරමි ජයග්‍රහණයෙන් සිටින්නේ යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන නිර්භීතව පවසන්නේ. අපි බය නැති බවයි. ආලෝකේ ගමන් කරමි යෙසුස් ක්‍රිස්තුස් කෙලේ. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි. අපි ජීවමාන දෙව් ගෘහයයි. අපි අපි වෙමු ජීවමාන දෙව් ගෘහයයි.
යෙසුස් ක්‍රිස්තුස් කෙරෙහි හෝ මා තුල සිටින හිමි බලවන්ත වේ අපි ජය ලබන්නේ යෙසුස් ක්‍රිස්තුස් අපගේ ස්වාමීන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ විශ්වාසවන්තයි. බයිබලයේ අපට කියන උන්වහන්සේ අප වෙනුවෙන් කුරුසපත් වුණ බව. ඒ විතරක් නෙවෙයි අපගේ පාපය වෙනුවෙන් උන්වහන්සේ මිලේ කිව්වා. උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා උන්වහන්සේ දේ කළේ. කුරුසේදී උන්වහන්සේ අප වෙනුවෙන් මුළු ලෝකයා වෙනුවෙන් උන්වහන්සේ ප්‍රේමේ විදහා පෙන්නුම් කරා. අපි මේ ගීතිකාව ගායනා කරමින් අපි කියමු ස්වාමිනි, ඔබ වහන්සේගේ මහිමාන්විත වූ ප්‍රේමය අලංකාරයි ස්වාමිනි. ඒ ප්‍රේමය අසීමිතයි. ඒ ප්‍රේමයට කිසි කොන්දේසියක් නැහැ ස්වාමිනි. ඒ විශ්මිත වූ ප්‍රේමය, ඒ ප්‍රේමේ බලයෙන් මනුෂ්‍යවද නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනි. ඒ විතරක් නෙවෙයි ඔබ වහන්සේගේ වචනේ කිව්වා ස්වාමිනි, මේ මුළු පොළොවම ඔබවහන්සේගේ ප්‍රේමයෙන් පිරී තිබෙනවා. අපි අහස පොළව දිහා උන්වහන්සේගේ මැවිල්ල දිහා බැලුවම ඒ සෑම දෙයක් ප්‍රේමයේ දෙවි කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිනවයි කියලා අපිට දකින්න පුළුවන්. ඒ ප්‍රේමයේ දෙවියන් වහන්සේ කිසි සීමාවක් නැතුව අපට සෑම දෙයක්ම දී තිබෙනවා. උතුරා යන ප්‍රමාණයට උන්වහන්සේ දී තිබෙනවා. ඉතින් ඒ ප්‍රේමය අති විශාලයි, මහා සාගරයක් මෙන්. අපි ගායනා කරමින් කියමු ඒ ප්‍රේමය. ඔබ වහන්සේ අප තුල ශුද්ධාත්මන වහන්සේ කරණ කොටගෙන වගුරා තිබෙන නිසා අපි දැන් දේව දරුව ස්වාමිනේ. ඒ ප්‍රේමයෙන් අපි ඔබ වහන්සේට ගායනා කරමින් අපි නමස්කාර කරනවා. ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි. හලෙලූයා ස්තුති ස්වාමිනේ. ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි, ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි, ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි, ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි. දේවේ මනයෙන් ඔබේ ප්‍රේමය මාතුල වගුරා, සැනසෙන්නේ විමා ඔබේ ප්‍රේමෙන්. දිව්‍ය බලයෙන් ඔබේ ප්‍රේමය මාතුල වගුරා, සැනසෙන්නේ විමා ඔබේ ප්‍රේමෙන්. ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි, ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි, ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි, ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි. දිව්‍ය බලයෙන් ඔබේ ප්‍රේමය මාතුල වගුරා, සැනසෙන්නේ
ඔබේ ප්‍රේමය මතුල වගුරා සැනසෙන්නේ නිමා ඔබේ ප්‍රේමෙන් මගේ යේසුනි ඔබ කුරුසේදී ඔබගේ ප්‍රේමයයි විදහා පෙන්නුයේ ඕ මගේ යේසුනි ඔබ කුරුසේදී ඔබගේ ප්‍රේමයයි විදහා පෙන්නුයේ මුළු පොළොව ඔබගේ ප්‍රේමයෙන් පිරී පවති ගීකයයි මුළු පොළොව ඔබගේ ප්‍රේමයෙන් පිරී පවති දේව දරුවන් ප්‍රේමෙන් ඔබ හට ගීකයයි ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි ඔබේ මහිමාන්විත වූ ප්‍රේමේ අලංකාරයි ඔබේ විශ්මිත වූ ප්‍රේමේ පුදුමයි දේව බලයෙන් ඔබේ ප්‍රේමය මාතුල වගුරා සැනසෙන්නේ නිමා ඔබේ ප්‍රේමේ දේව බලයෙන් ඔබේ ප්‍රේමය මාතුල වගුරා සැනසෙන්නේ නිමා ඔබේ ප්‍රේමෙන් මගේ යේසුනි ඔබ කුරුසේදී ඔබගේ ප්‍රේමයයි විදහා පෙන්නුයේ හෝ මගේ යේසුනි ඔබ කුරුසේදී ඔබගේ ප්‍රේමයයි විදහා පෙන්නුයේ මුළු පොළොව ඔබගේ ප්‍රේමයෙන් පිරී පවති දේව දරුවන් ඔබ හට ගීකයයි මුළු පොළොව ඔබගේ ප්‍රේමයෙන් පිරී පවති දේව දරුවන් ප්‍රේමෙන් ඔබ හට ගීකයයි අපි ඔබට ආදරේ හාලෙලූයා
ස්වාමිනි ඔබගේ ප්‍රේමයයි අප වෙනස් කළේ ඔබගේ ප්‍රේමයයි හල්ලෙලූයා ස්තුති ස්වාමිනි ස්තුති වේවා ස්වාමිනි ඔබහන්සේගේ දිව්‍යමය ප්‍රේමේ නිසා වෙනස් නොවන්නා වූ ප්‍රේමේ නිසා හල්ලෙලූයා ඕ ස්තුති වේවා ස්වාමිනි හල්ලෙලූයා ඔබ වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ හල්ලෙලූයා හල්ලෙලූයා ශිලබක සිතිරියල බරන්තර බල ඕ ලබශික සිතිරියල බලන්තර බසිකිරියල බලන්තර බල එලම සොන්තුරු මොකෝ ශිකිරියල බලන්තර බස සුතුරු බකෝලියල බසිකිරියල බර යනම සිතිරියල මකශිකිරියල බස සිතිරියල බලන්තර බර අපි ඔබ වහන්සේට ආදරෙයි ස්වාමිනි ඔබ වහන්සේ කුරුසේදී පෙන්වා දුන්න ප්‍රේමය නිසා අපි ස්තුති කරනවා ඔබ වහන්සේ අපට ප්‍රේම කරන්න අධික මිලයක් ගෙවුවා ස්වාමිනි හාලෙලූයා ස්වාමිනි මිල කරන්න බැරි පුදුමාකාර ප්‍රේමයකින් ඔබ වහන්සේ අපට ප්‍රේම කළා ස්වාමිනි ඒක මිල කරන්න බෑ ස්වාමිනි ඔබ වහන්සේ අප වෙනුවෙන් වැගිරුල්ලේ මිල කරන්න බෑ ස්වාමිනි ඒක අපගේ පාපේ මකා දමන්න සෑයේ ස්වාමිනි අපට නව ජීවනයක් ඔබ වහන්සේ දුන්නේ ඔබ වහන්සේ අපට දුන්න ඒ ලේවල බලයෙන් ස්වාමිනි ඒ විතරක් නෙමේ ප්‍රේමේ බලයෙන් ස්වාමිනි ප්‍රේමේ බලවත් ස්වාමිනි ස්තුති වේවා ස්වාමිනි මේ උදෑසන යම් කෙනෙක් ස්වාමිනි දුකින් වේදනාවෙන් ප්‍රේමයක් නැතුව ප්‍රේමය සොයාගෙන සිටිනවා නම් අපි යාඥා කරනවා ස්වාමිනි ඔබ වහන්සේ ඔවුන් කතා කරන්න ඔවුන්ගේ හදවත් තුළට ඔබ වහන්සේගේ වචන කතා කරන්න ස්වාමිනි ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිත අත ගසන්න ස්වාමිනි ඒ අයට ස්වාමිනි ඔබ වහන්සේ ප්‍රේමේ දෙවි කෙනෙක් කියලා ස්වාමිනි ඔබ වහන්සේ පෙන්වා දෙන්න ස්වාමිනි ස්තුති ස්වාමිනි ඔබ වහන්සේ ඇදහිල්ල දෙවියන් වහන්සේ නමුත් ඔබ වහන්සේට අපි ජීවන වචන තුලින් අපිට පුළුවන් ඔබ වහන්සේ වෙතට එන්න ස්වාමිනි ස්තුති පියාණනි යේසුස් වහන්සේ අපගේ ගැලවුම් කරු නිසා එයාට ඔබ වහන්සේ ගැලවුම් කරු ලෙස පිළිගන්න මාර්ගයක් ව්‍යුත්පත්ති කළ නිසා ස්තුති කරනවා හල්ලෙලූයා ස්තුති ස්වාමිනි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හල්ලෙලූයා හල්ලෙලූයා ස්තුති වේවා ස්වාමිනි හල්ලෙලූයා හල්ලෙලූයා ස්තුති හල්ලෙලූයා හාලෙලූයා මේ උදාසන නැවත වාරයක් දේව වචනේ අසන්ටත් දේව වචනේ තුලින් ශක්තිමත් වෙන්නත් උන්වහන්සේ අපට දීලා තිබෙන කාල වේලාව නිසා අපි ස්තුති කරනවා උන්වහන්සේ අපගේ බලවත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ නිතරම උන්වහන්සේ අපව ශක්තිමත් කරනවා අවදා කවදාවත් උන්වහන්සේගේ වචනේ අපිට දුකක් පැමිණෙන්නේ නැහැ මේ වචනේ මෙනෙහි කරන ඕනෑම කෙනෙක් නිතරම තමාගේ ජීවිතේ ශක්තිමත් කරගන්නවා කවුරු හරි කෙනෙක් කියනවා මම බයිබලයේ කියෙව්වා නමුත් මම අධෛර්යමත් වුණා ඒ කියපු වචනේ එයා දෙවියන් වහන්සේගේ වචනේ හඬ නෙවෙයි ඇසුවේ ඔහු යම් කිසි දෙයක් සොයන්න තර්ක කරන්න නැත්තම් දෙවි කෙනෙක් කියනවා මට කතා කරන්න කියලා ඔබ කිව්වා නම් උන්වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම කතා කරයි නමුත් ඔබ වැරදි සොයන්න ඔබ යම් දෙයක් ඔබ හිතනවා නම් මම මේ වචන අරගෙන මම තර්ක කරන්න ඕනේ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැයි කියලා අනිවාර්යයෙන්ම ඔබට කිසි දෙයක් ලැබෙන්න යන්නේ නැහැ. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ වෙතට දුව යනවා නම් උන්වහන්සේගේ වචනේ වෙතට ස්වාමිනී මේ වචනෙන් මට කතා කරන්න, මාව ශක්තිමත් කරන්න, මට පෝෂණය දෙන්න. අද උදෑසන මට ඔබ වහන්සේ මට තීරණයක් ගන්නට මට අවශ්‍යයි. මේ වචනේ මට අවශ්‍යයි ස්වාමිනී. මම මොනවද කරන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඔබට කතා කරයි. උන්වහන්සේ කවදාවත් කතා නොකර ඉන්නේ නැහැ. උන්වහන්සේගේ අහඬ මේ වචනේ තුල තිබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනේ. අපි දෙගින් දිගටම බලාගෙන සිටින්නේ ලූක් 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. මොකද දෙවියන් වහන්සේ අපට යම් සත්‍යතාවයක් උගන්වනවා නම් ඒ වචනේ මත අපි රැඳී සිටිය යුතුයි. දිගින් දිගටම ඒ වචනේ අපි මෙනෙහි කිරීමෙන් අපි ඇත්තටම ස්ථීර වෙනවා. අපගේ ජීවිතය අපි ස්ථීර කරගන්නවා. ඒක ඉතාම වැදගත්. මේ ඇදහිල්ලේ ගමන දෙවියන් වහන්සේ අපට කැඳවා තිබෙන්නේ తాවකාලික ගමනකට නෙවෙයි සදාකාලිකව ගමන් කරන්න. ඒක ස්ථිර ගමනක්.
ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ පිටුපස ඉවසිල්ලෙන් අපි දුවමින් මේ ගමන ගමන් කරන්නේ. මේක ජීවිත රටාවක්. මේක අපගේ අපගේ ජීවිතයට ප්‍රශ්නයක් අපිට ඇති වුණ වෙලාවේදී අපිට හාස්කමක් වුවමනා වෙලාවේදී අපි දුවගෙන ගොසින් අපි යම් දෙයක් ලබාගෙන ආයකට පස්සේ අපේ ජීවිත අපි ඔහේ දෙවියන් වහන්සේව අමතක කරගෙන අපි බයිබලේවත් කියවන්නේ නැතිව ගමන් කරන ජීවිතයක් නෙමෙයි. මේ ඇදහිල්ලේ ගමන අපගේ ජීවිත රටාවක්. උන්වහන්සේ සියල්ලෙන් සියල්ලයි. අපි හැම දෙයකටම උන්වහන්සේව අපේ ජීවිතයට අදාළ කරගන්නවා. අපිට හැම දෙයකටම උන්වහන්සේ අවශ්‍යයි. සුවය වෙනුවෙන් අපට අවශ්‍යයි. අපගේ ශක්තිය වෙනුවෙන් උන්වහන්සේ අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අපගේ සැපයුම් කර උන්වහන්සේ අපිට දිනපතා උන්වහන්සේ හැම මොහොතක් මොහොතක් ගානේ අපගේ හුස්ම වගේ අපිට උන්වහන්සේ අවශ්‍යයි. හාලෙලූයා. එනිසා ඔබ මතක තියාගන්න මේ ඇදහිල්ලේ ගමන ජීවිත රටාවක්. ජීවන රටාවක් කරගන්න ඔබගේ ජීවිතේ. එතකොට ඔබගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙලා වෙනස් වෙන්න යනවා. ඉතින් යේසුස් වහන්සේ මේ ලූක් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ පැවසුවේ මනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන්න යනවා. උන්වහන්සේ අපි විශ්වාස කරන නැවත පැමිණෙන්න යනවා කියලා යේසුස් වහන්සේ නැවත පැමිණෙන්න යනවා මේ පොළොවට. උන්වහන්සේ කිව්වා මම නැවත පැමිණෙන්න යනවා. උන්වහන්සේ කිව්වා ඒ මනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන විට ඇදහිල්ල සොයාගෙනයි පැමිණෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යයන් ඇදහිල්ලෙන්ද ජීවත් වෙන්න යන්නේ. නැත්තම් මනුෂ්‍යයන් తాවකාලිකව මාංශාකාරව යක්ෂාකාරව මේ ලෝකයේ දේවල් වලට ඇබ්බැහි වෙලාද ජීවත් වෙන්න යන්නේ. ඒක ඉතාම වැදගත්. ඉතින් ඔබගේ ජීවිතේ ඔබ සොයා බලන්න. ඔබ ඇදහිල්ලෙන්ද ගමන් කරන්නේ? නැත්තම් ඔබ ලෝකයට ඇබ්බැහි වෙලා මාංශාකාර ජීවිතයක්ද ගත කරන්නේ කියලා. ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න අපිට දේව වචනයට කැපවෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම දේව වචනයට කැපවෙන්න වෙනවා. නැත්තම් අපිට බෑ මේ ඇදහිල්ලේ ගමන ගමන් කරන්න. ඉතින් යේසුස් වහන්සේ කිව්වා මනුෂ්‍ය පුත්‍ර යන කාලේ පොළොවේ ඇදහිල්ල සම්භවයි. මොකද මනුෂ්‍යට බොහෝ දේවල් තිබෙනවා. එයාට එයාගේ මනස එයාය මේ ලෝකයේ දේවල් කෙරෙහි යොමු කරමින් තිබෙන නිසා දේව වචනය අපිට ඇදහිල්ල පැමිණෙන ස්ථානය නිසා දේව වචනයට එයාගේ හදවත් යොමු කරන්නේ නැහැ. තමා විසින්ම ගොඩනගාගත්ත ලෝකයක් ගොඩනගාගෙන එයා ජීවත් වෙනවා. ඉතින් අපි ගිය සතියේ බැලුව ලූක් පරිච්ඡේදයේ ලූක් පොතේ 22 පරිච්ඡේදයේ 31-32 අපි කියවුවා. යේසුස් වහන්සේ සීමෝන් වෙනුවෙන් යාඥා කරා. සීමෝන් පේතෘස්ට යාඥා කරා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ හදවතට දැමුවා. පේතෘස්ගේ ඇදහිල්ල සොලවන්ට තමයි යක්ෂයා තැත්කරේ සාතන් ඉල්ලා සිටියා. යේසුස් වහන්සේගෙන් ඔහුව සම්පූර්ණයෙන්ම ගෝධුම බීජයෙන් පොළන්ට සාතන් ඉල්ලුවා. නමුත් යේසුස් වහන්සේ පේතෘස්ට සීමෝන් පේතෘස්ට පැවසුවා, සීමෝන් සීමෝන් ඔබේ ඇදහිල්ල නැති නොවන පිණිස ඔබ උදෙසා මම යාඥා කළා කියලා. ඉතින් ඒක ඉතාම ධෛර්යමත් වචනයක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරනවා. මැදිහත්කාරයෙකු මෙන් උන්වහන්සේ අපි වෙනුවෙන් යාඥා කරනවා කියලා බයිබලයේ අපිට ප්‍රකාශ කරනවා. ඇයි උන්වහන්සේ අපි යාඥා කරන්නේ? අපේ ඇදහිල්ල නැති නොවන මෙන්. ඒ කියන්නේ ඇදහිල්ලේ ජීවිතයක් අපි ගමන් කරනවා නම් අපි උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් ඒක ඉතාම වැදගත්. ඉතින් උන්වහන්සේ අපිට කියන්නේ මේ ඇදහිල්ල නැති නොවන පිණිස, ඇදහිල්ලෙන් අහපොඩ යන පිණිස, ඇදහිල්ල බිඳෙන්නේ නැති විදියට ඉතින් වරද්ද ගන්න නැතුව මේ ජීවිත රටාව අපි වෙනස් කරගත්තා. දැන් අපි සාමාන්‍ය අපි කියන්නේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ වෙනස් කරා. අපි ගැළවීම ලැබුවාට පස්සේ නමුත් දැන් කෝ දෙවියන් වහන්සේ මට පේන්න නෑ, මට හැඟෙන්නේ නෑ. මේක හැඟීමෙන් ගමන් කරන ජීවිත රටාවක් නොවේ. ඔබට ඇදහිල්ල කියන දේ හැඟෙන්නේ නෑ, පෙනෙන්නේ නෑ, දැනෙන්නේ නෑ. නමුත් දේව වචනේ උන්වහන්සේ කියනවා මේ ජීවිත ගමනේ උන්වහන්සේගේ හඬ ඔබට අහන්න පුළුවන්. මේ හඬ ඔබට ඇහෙන්නේ මේ කන්වලින් නෙවෙයි, ඔබගේ හදවත තුල තිබෙන හඬින්. හදවත තුල ඔබගේ ආත්මය තුලින් තමයි උන්වහන්සේ ඔබට කතා කරන්න යන්නේ. අනිවාර්යයෙන්ම උන්වහන්සේ ඔබගේ මනස ශක්තිමත් කරනවා ධෛර්යමත් වචන කතා කරමින්. ඔබට පුළුවන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මට සමාදානයේ මනසක් දී තිබුණ, ක්‍රිස්තුස් වහන්සේගේ මනසක් දී තිබුණ කියලා ඔබගේ මනස ඔබට පුළුවන් මේ වචනේ මෙනෙහි කිරීමෙන් ඔබගේ මනස වෙනස් කරගන්න. ඉතින් ඉතාම වැදගත් අපි ධර්මිෂ්ඨය ලෙස ඇදහිල්ලෙන් ජීවත් වෙලා ඇදහිල්ලෙන් ගමන් කරන එක ඉතාම වැදගත්. රෝම පොතේ 12 පරිච්ඡේදයේ 3 පදයේගෙන අපි හැමෝම ගැළවීම ලැබුවාම උන්වහන්සේ අපට ඇදහිල්ලේ ප්‍රමාණයක් දෙනවා.
ඇදහිල්ලේ ප්‍රමාණයක් අපි හැමෝම ලබා ගන්නවා. උන්වහන්සේ ඇදහිල්ලේ ප්‍රමාණය එකිනෙකාට එක හා සමාන ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. මට වෙන ප්‍රමාණයක්, ඔබට වෙන ප්‍රමාණයක්, වෙන කෙනෙකුට වැඩි ප්‍රමාණයක් නෑ. උන්වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙක් නෙවෙයි. එක හා සමානව උන්වහන්සේ ඇදහිල්ල අපි සියලු දෙනාටම බෙදා දෙනවා. ඒක අනර්ග ඇදහිල්ලක්, උතුම් ඇදහිල්ලක්, උතුම් අනර්ග පොරොන්දු තුලින් අපට ලැබෙන අනර්ග ඇදහිල්ලක්. ඉතින් ඒ ඇදහිල්ල මත තමයි අපේ ජීවිතය අපි ගොඩනගා ගන්න ඕනේ. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්. ඉතාම වැදගත් අපි දැනගන්න. ඉතින් අපගේ ජීවිතේ අපි ඇදහිල්ල ආරක්ෂා කරගන්න ඕනේ. දැන් අද අපි බලන්න යනවා දෙවෙනි පේතෘස් පොතේ, නැත්නම් පළවෙනි පේතෘස් පොතේ. මා සමග බයිබලයක් තිබෙනවා නම් ඔබ හරවන්න. පළවෙනි පේතෘස් පොතෙන් අපි පද කීපයක් බලන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනයට අපි උතුම් ස්ථානය දෙනවා. දිය යුතුයි අපේ ජීවිතයක ඉතාම වැදගත්. ඉතින් පේතෘස්ට යේසුස් වහන්සේ ශක්තිමත් කළ ආකාරයෙන්ම ඔහුගේ ඇදහිල්ල නැති නොවන පිණිස අපි දකිනවා පේතෘස් දැන් මේ පොත ලියන අවස්ථාවේදී පළවෙනි දෙවෙනි පේතෘස් මේ ලිපි ලෙසයි ඔහු ලියුවේ. මේ ලිපිවල ඔහු බලවත් දේවල්, අපව ශක්තිමත් කරන දේවල් ලියා තිබෙනවා. අපගේ ඇදහිල්ල ගොඩනැගෙන දේවල් උන්වහන්සේ පේතෘස්ට එළිදරව් කරා. ඉතින් පේතෘස් දැනන් සිටියා ඇදහිල්ල ඉතාම වැදගත්. මොකද පේතෘස්ට තමයි සීමෝන් පේතෘස්ට තමයි දෙවිය යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ, මම ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස මම ඔබ වෙනුවෙන් යාඥා කළා. ඉතින් ඇදහිල්ල ඉතාම වැදගත් කියලා පේතෘස් දැනන් සිටියා. අපි තුන්වෙනි පදය අපි බලමු. මොකද අපි එක දෙකේ අපි දකිනවා පේතෘස් ඇතර මේ ලිපිය ලියනවා. සමහර අය පේතෘස්ට පළවෙනි පොතත් කියවුවාම පළවෙනි පේතෘස් පොත එතනත් මනුෂ්‍යයන් ඇවිල්ලා කිව්වා එයාට ප්‍රශ්න කරදර ගැටලු තිබෙනවයි කියලා. ඉතින් අපිට ඒවා ජය ගන්න අපි දන්නේ නැහැ. පේතෘස් ඔවුන්ව ශක්තිමත් කරා. ඔබගේ ඇදහිල්ල ඔබ ශක්තිමත් කරගත්තොත් මේ බලයට ඔබ සම්බන්ධ වුණොත් ඔබට ඕනේ දෙයක් ජය ගන්න පුළුවන් කියලා අපි දෙවෙනි පදයේ දකිනවා. මෙතන අපිට ජීවන බලාපොරොත්තුවක් දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මෙතන පේතෘස් කියන අනුග්‍රහයත් සමාදානයත් ඔබට වැඩියෙන් දෙවියන් වහන්සේ දී තිබෙනවා. වැඩි වේවා කියලා නිතර නිතර උන්වහන්සේ සමඟ අපි සම්බන්ධ වීමෙන් අපට අනුග්‍රහයත් සමාදානයත් වැඩියෙන් උන්වහන්සේ අනිවාර්යයෙන්ම වර්ධනය කරන සේක්වා. ඒ වගේ තුන්වෙනි පදයේ දෙස බලමු. අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද අන්තිම කාලයේහි එළිදරව්වන්ට සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපෙමිණෙන්නා වූ කිලු නොකිලිටු වූ පහ නොවන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කර්ණ කොටගෙන උන්වහන්සේ තමන් මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළ සේක. උන්වහන්සේ මෙතන පේතෘස්ට එළිදරව්වක් දුන්නා. උන්වහන්සේ මෙතන පේතෘස් තුලින් කතා කරනවා අපිට නැවත උත්පාදනයක් අපි ලබාගෙන සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දුන්න ජීවන බලාපොරොත්තුව තුලින් අපි විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටීමෙන් තමයි මේ දේවල් අපිට ලැබුණේ කියලා. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි පරිච්ඡේදයේ අපි බලවත් වචනයක් අපි දකිනවා. මේ අන්තිම කාලයේදී එළිදරව්වෙන්ට සූදානම් වන කාලයේදී අපගේ ගැලවීමට උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ. ඒක තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෙතන කියනවා දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන තමයි අපව ආරක්ෂා කරගන්නේ. ඒ කියන්නේ ඇදහිල්ලෙන් අපි ජීවත් වන විට, ඇදහිල්ලේ දෙවියන් වහන්සේ සමඟ අපි සම්බන්ධන විට, ඇදහිල්ලේ වචන අපි කතා කරන විට අපි ඇත්තට මොනවද කරන්නේ? අපි බලවත් සේනාවක් ලෙස සිටිමින් අපි අපිවම ආරක්ෂා කරගන්නවා. ඒක ඉතාම වැදගත් පණිවිඩයක්. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කීප ස්ථානයකින අපගේ ජීවිත උන්වහන්සේ අපිට බාර දීලා තියෙන වගකීමක් තියෙනවා අපි ආරක්ෂා කරගන්න. ඉතින් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ බලවත් දේ දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ආරම්භ කළා. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන තමයි අපි ආරක්ෂා කරගන්නේ. ඇදහිල්ල කර්ණ කොටගෙන අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඇදහිල්ලේ වාක්‍ය කතා කිරීමෙන්, ඇදහිල්ලේ වචන කතා කිරීමෙන්. මොකද අපි දකිනවා මේ ලෝකයේ සිටින සෑම මිනිසෙකුටම මම ගිය සතියේත් කිව්වා ඇදහිල්ල නැහැ. නමුත්
ඔබත්මා ගැලවීම ලැබපු සේනාවක් හැටියට අපිට ඇදහිල්ල තියෙනවා. ඉතින් ඒ ඇදහිල්ලේ බලය අපි තුල තමයි ක්‍රියා කරන්නේ. නමුත් දැන් ඒ බලය ක්‍රියා කරන විදිහ අපගේ වචන තුලින්. බයිබලයේ කියන හිතෝපදේශ 18:21 වැදගත්ම බයිබල් පදයක් අපි සියලු දෙනාම දැනගත යුතුයි. මරණයක් ජීවනයක් ඇත්තේ කොහෙද? අපගේ දිවේ. ඉතින් අපගේ දිවෙන් නැත්නම් අපගේ මුඛෙන් පිටවන වචන ඉතාම වැදගත්. ඇදහිල්ලේ වචනද පැමිණෙන්නේ නැත්නම් අපි සාමාන්‍ය මිනිස්සුන් කතා කරන ඒ නිකන් දොඩවන වචනද අපි කතා කරන්නේ. ඒක වැදගත්. ඉතින් මෙතනදී අපි පැහැදිලිවම දකිනවා මේ ඇදහිල්ල අපිව ආරක්ෂා කරනවා. ඇදහිල්ල අපව ආරක්ෂා කරන දෙවියන් වහන්සේගේ බලයයි. දැන් මේ ආරක්ෂාව කියන වචනය ගැන අපි බැලුවොත් ඒක හරියට බයිබලයේ කියනවා අර හමුදාව, අපි මේ ලෝකයේ හමුදාව දකිනවා, පොලිස්පති දකිනවා, ඒ අය සියලු දෙනාම සිටින්නේ අපව ආරක්ෂා කරන පිටිසයි. අන්න ඒ වගේ වචනයක් තමයි දෙවියන් වහන්සේ මෙතන පාවිච්චි කරන්නේ. අපි ඇදහිල්ලේ වචන කතා කරනකොට ඇත්තටම විශාල හමුදාවක් අප වටා අපව ආරක්ෂා කරන්න උන්වහන්සේ යොදා තිබෙනවා වගේ. අපි අපිවම ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේගේ දේවදූතයන් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ හඬට, උන්වහන්සේගේ වචනවලට සවන් දීමෙන් අපව ආරක්ෂා කරනවා. අපි ඔහේ කතා කරනවා නම් අනේ මට බයක් දැනෙනවා, මන් දන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ වගේ කාලවල වලදී. එතකොට ඇත්තටම අපි දේවදූතයන් නෙමෙයි අපේ වටා සරිසරන්නේ අපිට ආරක්ෂා කරන්න. මම විශ්වාස කරනවා ඒ වෙලාවේදී අපි වැරදි වචන කතා කරනකොට යක්ෂයාගේ දූතයන් තමයි අපේ වටා සිටමින් ඒ අය තමයි අපිට ඇත්තටම කොනිත්තන්නේ, නැත්නම් අපව ඇත්තටම පාපයට ලක් කරන්නේ, අපගේ මනසට බද දෙන සිතුවිලි දවන්නේ. ඉතින් අපගේ සිත අපි උන්වහන්සේගේ වචනය කෙරේ යොමු කරමින් අපි දේව වචනය අපි මුඛයෙන් කතා කරන විට අපිට ඇත්තටම අපි වටා අපි ආරක්ෂා වළල්ලක් සකසා ගන්නවා වගේම තමයි. ස්වාමින් වහන්සේ මගේ රැකවරණයි, උන්වහන්සේ සපයා දෙන්නා වූ තැනන් වහන්සේ, උන්වහන්සේ මගේ සුවයයි, උන්වහන්සේ මගේ ජයග්‍රහණය, උන්වහන්සේ මා ඉදිරියෙන් ගමන් කරනවා, උන්වහන්සේ මගේ එඬේරා, උන්වහන්සේ මට මග පෙන්වන්න. ඒ වගේ වචන අපි කතා කරන විට උන්වහන්සේ මා සමගයි, උන්වහන්සේ පොරොන්දු වුණ අත් නාරින්ට, උන්වහන්සේ පොරොන්දු වුණ අවසානයේ දක්වා මා සමග මේ ගමන ගමන් කරන ඒ වචන කතා කරන විට ඔබ ඔබටම ආරක්ෂාවක් සපයා ගන්නවා. ඒකයි ඒ වචනේ අර්ථය දෙන්නේ. හමුදාව ආරක්ෂකයන් විසින් ආරක්ෂා කරන ආකාරයට ඇදහිල්ල අපට ආරක්ෂාව සලස්වා දෙනවා. ඒකයි එක අර්ථයක් දෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ අපට මේ ඇදහිල්ලේ වාක්‍ය කතා කරන්න, ඇදහිල්ලේ වචන කතා කරන්න කියන්නේ ඇයි? අපි දන්නවා අපට සතුරෙක් ඉන්නවා, අපට විරුද්ධව ක්‍රියා කරන සතුරෙක් ඉන්නවා. සතුරාගේ සෑම ප්‍රහාරවලින් අපට ජයගෙන ආරක්ෂාවෙන් ජීවත් වෙන්න ඕනේ නම් අපි හොඳ වචන, ජීවන වචන, යහපත් වචන කතා කළ යුතුමයි. ඒක අපගේ ජීවිතේ රටාවක් කරගන්න ඕනේ. අපි වෙනස් වෙන්න තීරණයක් කරගන්න, අපේ වචන වෙනස් කරගන්න තීරණයක් කරගන්න ඕනේ. ඒක දවසකින් දෙකකින් වෙනස් වෙන්නේ නැහැ. අපිට විපත්ති වලින්, ආපදා වලින්, යම් යම් දේවල් වලින් අපේ ජීවිත වළක්වා ගන්න ඕන නම් යහපත් වචන කතා කරන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. ඉතින් සතුරාගේ සෑම ප්‍රහාර වලින් අපව ආරක්ෂා කරගන්නේ ඇදහිල්ලේ වාක්‍ය කතා කිරීම. ඒක බලයක් මෙන් ක්‍රියා කරනවා. ඇදහිල්ල අවිආයුධයක් මෙන් ක්‍රියා කරනවා. ඇදහිල්ල අපට නොපෙනෙන ලෝකේ බලවත්සේ ක්‍රියා කරන බලවත්ම අවිආයුධයක්. ඒක බලයක් වගේ ක්‍රියා කරනවා මේ නොපෙනෙන ලෝකේ. ඒ විතරක් නෙවෙයි, එම අවිආයුධ ක්‍රියාත්මක වන්නේ ඇදහිල්ලේ වචන කතා කිරීමෙන්. දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරන පිණිස මේ ඇදහිල්ලේ වචන දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි හරවමු එපිසපොතේ 6 පරිච්ඡේදයට අපි හරවමු. එතන දෙවියන් වහන්සේ මේ යහපත් සටනක් අපි සටන් කරන්නේ, ඇදහිල්ලේ සටනක් අපි සටන් කරන්නේ. ඉතින් මේ ඇදහිල්ලේ සටනට අපිට බෑ මාංශාකාර අවිආයුධ අරගෙන සටන් කරන්න. අපිට අවශ්‍ය වන්නේ ආත්මික අවිආයුධ. මාංශාකාර සටනක් නෙමේ මේක, ආත්මික සටනක්. ඒ ආත්මික සටනට අපට අවශ්‍ය වන්නේ ආත්මික අවිආයුධ. ඉතින් එපිසපොතට හරවන්න මා සමග 6 පරිච්ඡේදේ. එතන අපි දකිනවා පාවුල්තුමා පැහැදිලිවම එපිස සභාවට ලියා එව්වා කොහොමද මේ අවිආයුධ අපි අරගෙන අපේ ජීවිතේ ආරක්ෂා කරගන්නේ. 6 පරිච්ඡේදයේ අපි පද කීපයක් කියමු.
මේ එතන බයිබලේ කියනවා ක්‍රිස්තියානි කාර්යාගේ යුදා යුද කියලා. ඉතින් ඒ කියන්නේ අපි කිතුනුවන් ලෙස ඇදහිල්ලෙන් ගමන් කරන සෙනගක් ලෙස අපි මේ අවි ආයුධ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඒ විතරක් නෙවෙයි අපේ ඇදහිල්ලේ සටනට අපි පාවිච්චි කරන්න ඕනේ. 10 පදයේ සිට අපි පද කීපයක් බලමු. 10 පදේ කියනවා, ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමේද බලවත් වෙන්න. උන්වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත් වෙන්න. ඉතින් මම කිව්වා වගේ අපව ආරක්ෂා කරනවා. මේ බලය අපව ආරක්ෂා කරන උන්වහන්සේ කියනවා මේ ශක්තියේ බලවත්කමෙන් බලවත් වෙන්න කියලා. ඊට පස්සේ කියනවා 11, යක්ෂයාගේ උපාය වලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ සියලු යුදායුධ පැලඳ ගන්න. ඒ කියන්නේ අපිට විරුද්ධව සතුරෙක් ඉන්නවා. යක්ෂයා නිතරම පැමිණෙන්නේ අපිට විරුද්ධව ක්‍රියා කරන්න. උපායවල් උගුල් අටවනවා. අපි සූදානම් විය යුතුයි නිතරම මේ යක්ෂයාගේ උපාය වලට සූදානම් වෙනුනේ මුහුණ දෙන්න. ඒකයි උන්වහන්සේ කියන්නේ යක්ෂයා අපිට විරුද්ධව මේ දේවල් ගේනවා. යක්ෂයාට විරුද්ධව සිටින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි පුළුවන්කම ලබා ගන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැලඳ ගැනීමෙන්. දැන් අපි බලමු මේ යුදායුධ කට්ටලිය ගැන. මක්නිසාද 12 පදේ, අපේ පොරබැඳීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. දැන් මෙතනින් පැහැදිලිව පෙන්නුම් කරනවා අපගේ විරුද්ධකාරයා කවුද? අපගේ සතුරා කවුද? මනුෂ්‍යයන් නෙවෙයි. ඔබට විරුද්ධව මනුෂ්‍යයන් මොනව කරත් මනුෂ්‍යයන් අපේ හතුරු නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. සමහරවිට අපි හිතනවා අපිට විරුද්ධව යම් යම් දේවල් මනුෂ්‍යයන් කරපුවාම එයාය කරන්නේ මේ යක්ෂ බලවේග එයායට පොළඹවන නිසයි. ඉතින් මෙතන පැහැදිලිව පෙන්නනවා අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් අන්ධකාරයේ ලෝක මුලා දෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම, දුෂ්ටකමේ ආත්ම තමයි එයායව මේ දේවල් කරන්න පොළඹවන්නේ. ඉතින් ඔබට විරුද්ධව යම් කෙනෙක් බලපෑම් කරලා තිබෙනවා, කතා කරලා තිබෙනවා, නියම් යම් වචන මතක තියාගන්න, එයාය ඔබගේ සතුරන් නෙවෙයි. අපිට කරන්න තිබෙන්නේ එයාය වෙනුවෙන් අපි යාඥා කරන්න ඕනේ. නමුත් හරි සතුරා අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අපි එල්ල කරන්නේ කාටද? ඒ සතුරටයි, මිනිස්සුන්ට නෙමෙයි. මිනිස්සුන් සමග අපි වෛර බැඳගෙන, තිත්තකම් ඇති කරගෙන, තරහ මරහ ඇති කරගෙන එයාට විරුද්ධව නෙවෙයි අපි බැනවදින්න ඕනේ. හරි. ඉතින් දැන් මේ 13 පදයේ සිට අපි දකින්න යනවා යම් දෙයක්. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්ටත් පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ අරගන්න. දැන් දෙවියන් වහන්සේ වගකීම ඔබටත් මටත් දී තිබෙනවා. උන්වහන්සේ කියන යම් දෙයක් අපි ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකද්ද මෙතන කියන්නේ? නපුරු දවසේදී. ඒ කියන්නේ නපුරු දේවල් එවන දවස් තියෙනවා. සමහරවිට අපි උදෑසන නැගිටිනකොට අපිට කිසි දෙයක් කරන්න අපිට අපි ගැළවීම ලැබුවද කියලාවත් සමහරවිට අපිට කිසි දෙයක් දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. මේ දවස්ෙදී අපි හිතනවා නේ මන් දන්නේ මොන වගේ දවසක්ද මේක, අපිට නිකන් අපේ ඇඟට පණ නැහැ, අපිට මොනවත් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් නපුරු දවස. ඉතින් උන්වහන්සේ මෙතන කියන්නේ ඒ නපුරු දවසේදී විරුද්ධව සිටින්ට සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්ට පුළුවන් වන පිණිස තමයි අනිකුත් සෑම දවසේදී අපි මේ ඇදහිල්ලේ වචන තුළින්, ඇදහිල්ලේ අවි ආයුධ තුළින් අපි නිතරම අපගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක දේව බලයක්. ඉතින් උන්වහන්සේ කියනවා ඒ දවසට, ඒ නපුරු දවස එනකොට, ඒ පැය එනකොට, ඒ මොහොත එනකොට අපිට ඒවට මූණ දෙන්න පුළුවන්. නැත්නම් අපි කරන්නේ අපේ මුඛයෙන් වැරදි වචන. අනේ මම ජීවත් වෙලා හිටියේ, මම ජීවත් වෙන්න මට කිසි හේතුවක් නැහැ, මැරිලා ගියා නම් ඊට වඩා හොඳයි, ඇයි මට මෙච්චර දුක. අපි වැරදි වචන අපේ මුඛයෙන් කතා කරනවා. මොකද අපි සූදානම් නැහැ.
උන්වහන්සේ කියන්නේ මේ අවි ආයුධ අපට තිබෙන්නේ සූදානම්ව සිටින පිණිස. ඒක ඉතාම වැදගත්. ඉතින් උන්වහන්සේ මෙතන කියනවා අපිට 13:14 අවි ආයුධ ගැන කතා කරන සියලුම. මෙතන 13 අන්තිම කොටස කියනවා ඒ උන්වහන්සේ කියනවා අපිට ඒ විරුද්ධකාරයට එරෙහිව සිටින්ට පුළුවන් වන පිණිස සියලු යුධ ආයුධ දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන සියලු යුධ ආයුධ ගන්න කියලා අරගන්න. 14 අපි බලමු. එබැවින් ඔබගේ ඉඟටි සැබෑකම නැමැති පටියෙන් බැඳගන්න. පළමු ආවි ආයුධ මෙතන කතා කරන්නේ ඉඟටි නුමගේ ඉඟටි සැබෑකම නැමැති පටිය නැත්තත් මෙතන කියන්නේ ඉඟටි පටිය නැත්තම් සැබෑකම. දෙවියන් වහන්සේ අපිට මේ සත්‍යතාවයේ වචනේ දීලා තිබෙනවා. අපි සත්‍යතාවයේ වචනෙන් තමයි නැවත උත්පාදේ ලබන්නේ. දැන් දෙවියන් වහන්සේ අපේ සැබෑ වූ දෙවියන් වහන්සේ. බයිබලයේ කියන උන්වහන්සේ සැබෑ වූ මිදිවැල කියලා. උන්වහන්සේ කියනවා මම මාර්ගයද සැබෑවද ජීවනයේද කියලා. ඉතින් බොහෝ පද තිබෙනවා උන්වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ කියනවා. සැබෑ වූ දෙවියන් වහන්සේ සමග තමයි අපිට සම්බන්ධකමක් තිබෙන්නේ. උන්වහන්සේ තමයි සැබෑ සදාකාල ජීවනය අපට දුන්නේ. ඉතින් මේ සැබෑව කියන වචනේ ඊටම වැදගත්. සත්‍යතාවය මේ වචනේ ඊටම වැදගත්. මේ වචනේ අපේ ඇදහිල්ල අපි ගොඩනගා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ සත්‍යතාවයේ වචනේ අපි ගොඩනගා ගන්න ඕනේ. බයිබලයේ කියනවා උන්වහන්සේ අපේ සැබෑ දෙවියන් වහන්සේ. දැන් සැබෑවට විරුද්ධව සිටින්නේ නැත්තම් තියෙන්නේ මොකද්ද? බොරුව. යෝහාන් 8 පරිච්ඡේදයේ 44 පදයේ දකින්න යේසුස් වහන්සේ එළිදරව්වක් ලෙස පැවසුවා. කවුද බොරුවේ පියා? යක්ෂ, සාතන්, නපුරා අපට විරුද්ධව ක්‍රියා කරන සාතන් තමයි බොරුවේ පියා. යක්ෂයා තමයි බොරුවේ පියා. ඉතින් දැන් අපි මේ සත්‍යතාවයේ වචනයට අපි පැමිණුණාම මේ ගැළවීම තුළ මේ ඇදහිල්ලේ ගමන තුළ අපි සැබෑ වචන කතා කරන්න, නැත්නම් සත්‍ය වචන කතා කරන්න, හරි දේ කතා කරන්න ඕනේ. බොහෝ අය මේ ඇදහිල්ලේ ගමන ආරම්භ කරන විට ඒ අය දෙවියන් වහන්සේ වෙතට එනවා. සැබෑ වූ වචනේට බොහෝසේ ආශා කරනවා. නමුත් තමාගේ ජීවිතේ මේ සැබෑ වූ වචනෙන් සත්‍යතාවයේ වචනෙන් පුරව ගන්නේ නැහැ. ඒ අය ඒ අයගේ ජීවිත රටාව මේ සැබෑ වූ වචනෙන් වෙනස් කරගන්නේ නැහැ. දිනපතා මේ සත්‍යතාවයේ වචනේ අපව පවිත්‍ර කරනවා. මේ වචනේ අපව සෝදනවා. ඒක කරන්නේ නැහැ. සමහර අය නිකන් අර පරණ ජීවිතේ වගේ බොරු කියන්ට, ඒ වගේම සමහර වෙලාවට ඒ අය වෙනස් කරගෙන නැහැ. දෙවියන් වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ බොරු නොකියන දෙවියන් වහන්සේ. ඉතින් ඔබ උන්වහන්සේගේ දරුවෙක් නම් ඔබට බොරු කියන්න දෙවියන් වහන්සේ අවසරයක් දීලා නැහැ. අනික අපි දේව වචනය තුළ ඉන්න දෙවියන් වහන්සේගේ දරුවන් නම් අපි සභාවට එන විටත් අපි මේ සැබෑ වූ වචනේ පිළිගන්න ඕනේ. ඒ වගේම අපි නිවස තුළ අපි මොනවද කරන්නේ? මේ සැබෑ වූ වචනයට අපි කාලය දෙනවද? නැත්තම් අපි රඟපෑමක්ද කරන්නේ? සැබෑ පුද්ගලයන් ලෙස ජීවත් වීම වැදගත්. අපි එක ජීවිතයක් නිවස තුළ, එක ජීවිතයක් මිනිස්යන්ට පෙන්වන්න සභාව තුළ, එහෙම නෙමේ දෙවියන් වහන්සේ අපව කැඳවුවේ. ඉතින් මේ ඉඟටි පටිය ඉතාම වැදගත්. මුළු යුධායුධ කට්ටලේ අපි දකිනවා ඒක සම්පූර්ණයෙන්ම සවිමත් කර තිබෙන්නේ මේ ඉඟටි පටියේ. නැත්තම් මේක බෙල්ට් එකක් වගේ සවිමත් කර තිබෙනවා. ඉතින් මේ සත්‍ය වචනය අපි නිතරම කතා කරන්න ඕනේ. සැබෑ වචනේ අපි කතා කරන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේව නමස්කාර කරන සෙනගක් නම් අපි උන්වහන්සේ කියනවා සැබෑ නමස්කාර කරන සෙනගක් උන්වහන්සේ සොයනවායි කියලා. ඉතින් ඔබ සැබෑවෙන්ද නමස්කාරය කරන්නේ නැත්තම් මිනිස්සුන්ට පේන්නද? නිවස තුල ඔබ නමස්කාර කරනවද? නැත්නම් සභාවට ඇවිල්ලා ඒ නමස්කාර කරන කාලයේදී පමණක් ඔබ නමස්කාර කරනවද? නැත්නම් නමස්කාර ජීවිතයක් ඔබ ගත කරනවද? ඒක ඉතාම වැදගත්. මෙතන අපිට කියන්නේ ඒ සැබෑවේ 14 පදයෙන් සැබෑකම නැමැති පටිය බැඳගන්න කියලා. ඉතින් සැබෑව ඊටාම වැදගත්. සැබෑ වචන කතා කිරීම ඊටාම වැදගත්. මම කැමති තවත් පදයක් දෙකක් මම ලියාගෙන ආවා. එපිස පොතේ 4 පරිච්ඡේදයේ 25 කියනවා එහෙයින් බොරු කීම අත්හැර දමා එක් එක්කෙනා තම තමාගේ අසල් වැසියා සමග සැබෑව කතා කරන්න. හරි දේ නෙමෙයි සැබෑව. හරි වෙන්න පුළුවන්. නමුත් සැබෑව කතා කිරීම ඊටම වැදගත්. මක් නිසාද? අපි එකිනෙකාගේ අවයවයෝ කියලා. අපි එකිනෙකාගේ අවයවයන් නිසා අපි සැබෑව කතා කරන්න ඕනේ. මේ සත්‍යතාවයේ වචනේ අපි කතා කරන්න ඕනේ.
හරි දේ අපි කතා කරන්න ඕනේ. බොරු කිය කිය අපිට යන්න බෑ. අපි නිතරම සැබෑවේ වචනේ කතා කරන්න. හරි, අපි දෙවෙනි අවියායුධයේ බලමු. උන්වහන්සේ කියනවා ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැලඳගෙන. දෙක, ධර්මිෂ්ඨකමේ ලයවැස්ම. ලයවැස්ම කියන්නේ අපගේ හදවත. මෙතන ලයවැස්ම පැලඳිනකොට අපගේ හදවත ආරක්ෂා කරනවා. දැන් බයිබලයේ අපිට ප්‍රකාශ කරනවා ධර්මිෂ්ඨකම කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා දෙවෙනි කොරින්තු පොතේ 5 පරිච්ඡේද 21 යේසුස් වහන්සේ අපගේ ධර්මිෂ්ඨකමයි කියලා. අපි අපගේ ධර්මිෂ්ඨකමෙන් නෙමෙයි උන්වහන්සේ ඉදිරියේ සිටින්නේ. උන්වහන්සේ අප වෙනුවෙන් පාපේ වී අපව ධර්මිෂ්ඨ කරා. ඒක දැන ගැනීම ඉතාම වැදගත්. ධර්මිෂ්ඨකම කියන්නේ මොකක්ද? සරලම අර්ථය අපගේ නව ස්වභාවය. අපගේ මේ නව ස්වභාවය පරණ දේ පහව ගියා. සියල්ලම දැන් අලුත් වී තිබෙන්නේ. මොකද්ද සියල්ලම අලුත් වී තිබෙන්නේ? කියන්නේ අපිට අලුත් ස්වභාවයක් උන්වහන්සේ දී තිබෙනවා. දෙවෙනි කොරින්ති 5 පරිච්ඡේදයේ 17 කියනවා මේ ධර්මිෂ්ඨකම කියන දේ අපගේ චරිත ගුණාංගයක්. අපි වෙනස් කරගන්න ගැළවීම ලැබු දවසේ උන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කළා. අපි ධර්මිෂ්ඨ අය වෙන්න යන්නේ නැහැ. අපි ධර්මිෂ්ඨව සිටින සෙනඟ. ඔබගේ අතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ වැරද්දක් කළ පමණින් ඔබ අධර්මිෂ්ඨ වෙන්නේ නැහැ. අපි අධර්මිෂ්ඨව සිටියා. නමුත් ගැළවීමේදී අපිව දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ දේව දරුවන් කළා තිබෙනවා. ඉතින් මෙතන කියනවා ඒ ධර්මිෂ්ඨකමේ ලයවැස්ම. ඒ කියන්නේ නිතරම ඔබගේ හදවත තුල ඔබ දැනගෙන සිටිනේ මම ධර්මිෂ්ඨයි. මම ධර්මිෂ්ඨයි. යක්ෂයාවිල ඔබගේ මනසට වද දෙන විට ඔබ කරපු මේ ක්‍රියාවෙන් අනිවාර්යයෙන්ම ඔබ දෙවියන් වහන්සේ ඔබව පිළිගන්නේ. ඔබ බලන්න ඔබ අධර්මිෂ්ඨ දේවල් කරන්නේ. ඔබ වැරදි දේවල් කරන්නේ. දෙවියන් වහන්සේ ඔබව පිළිගන්නේ. දොස් පැවරි මේ සිතුවිලි වරදට තැබීමේ සිතුවිලි ඔබ යාඥා කළේ නැහැ. ඔබ බයිබලයේ කියුවේ නැහැ. ඔබ මේ දේ කරේ නැහැ. ඔබ සාක්ෂි දරන්නේ නැහැ. ඔබ කම්මැලිකමේ ජීවත්තනේ. ඒ වචන කතා කරන යක්ෂයාට ඉඩ දෙන්න එපා. ඔබගේ ඇදහිල්ලේ බලෙන් නැත්නම් මේ ගමනෙන් ඔබව බාධා කරන්න. ඒ සිතුවිලි එන්නේ ඔබගේ මනසට. නමුත් මතක තියාගන්න ඔබගේ චරිත ස්වභාවය ඔබගේ ධර්මිෂ්ඨකම වෙනස් වෙන්නේ නැහැ. ඔබ ඒ අවස්ථාවේදී නැගිට කියන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂ දුරු විපලය. මගේ මනසට වද දෙන සිතුවිලි මම බිඳ හෙළනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවෙනි කොරින්තු පොතේ 10 පරිච්ඡේදයේ 4-5 කියනවා අපට විරුද්ධව ක්‍රියා කරන ඒ බලවේග වලට, ඒ සිතුවිලි වලට විරුද්ධව අපිට පුළුවන් නැගී සිටින්න. ඒ විරුද්ධව ක්‍රියා කරන සෑම බලවේග වලට අපිට අවියායුධ දීලා තිබෙනවා. ඒවා බිඳ හෙළන්න. නැතහොත් මොනවාද වෙන්නේ? ඒවා බලකොටු බවට පත් වෙනවා. එතකොට ඒවා අපි බලකොටු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දවන්න ඕනේ. ඉතින් මේ බලකොටු වෙන්නේ ඉස්සලා එවැනි නොහැදිලිකාර වචන ඔබගේ මනස තුල ඔබ තීරණය කරගන්න ඕනේ. දිනපතා කියන ස්වාමීනි මම යහපත් ජීවිතයක් ගත කරන්නේ මාව ඔබ වහන්සේ ධර්මිෂ්ඨ කරන නිසා. ඉතින් මේ ධර්මිෂ්ඨකම කියන වචනේ සමහර අය දන්නේවත් නැහැ. නමුත් ඒක ඔබගේ අලුත් ස්වභාවය තමයි ධර්මිෂ්ඨකම. ඉතින් ඉතාම වැදගත් ධර්මිෂ්ඨකමෙන් ජීවත් වීම. මම මොනවා කළත් මගේ ස්වභාවය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතෙන් ධර්මිෂ්ඨකමේ ඵල. ඒක වැදගත්. මට කියන්න බෑ මම ධර්මිෂ්ඨ වුණායි කියලා මගේ ජීවිතේ මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. බෑ බෑ. අපේ ජීවිතෙන් ධර්මිෂ්ඨකමේ ඵල තිබෙන්න ඕනේ. මනුෂ්‍යයන් දකිනවා ඒ ධර්මිෂ්ඨකමේ ඵල ඔබගේ ජීවිතේ. ඊට පස්සේ 3 අවියායුධය අපි දකිනවා. දෙවියන් වහන්සේ කියනවා සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටින්න කියලා. දැන් සමාදානයේ ඊටාම වැදගත්. යේසුස් වහන්සේ අපිට කිව්වා 16 පරිච්ඡේදය යොහාන් පොතේ 33 මම ඔබට සමාදානයේ දී තිබෙනා කියලා. ලෝකේ දෙන්නා මෙන් නොවේ මම ඔබට මගේ සමාදානයේ දී තිබෙන්නේ කියලා. ඉතින් මේ සමාදානයේ ආරක්ෂා කර ගැනීම, රැක ගැනීම ඊටාම වැදගත්. මෙතන කියනවා අපේ ආරක්ෂා. මෙතන කියනවා සමාදානයේ වහන්. ඒ කියන්නේ අපි නිතරම ගමන් කරනකොට මනුෂ්‍යයන් සමග අපි ගැටෙනවා, මනුෂ්‍යයන් අපි හැම වෙනවා. හැම වෙලෙම උන්වහන්සේ කියන සමාදානයේ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. අපිට බෑ මනුෂ්‍යයන්ට විරුද්ධව මනුෂ්‍යයන් එක කෝලාහල ආරවුල් ඇති කරගෙන තරහ මරහ ඇති කරගෙන ජීවත් වෙන. සමාදානය කියන්නේ මොනම දෙයක් ඔබගේ වාතාවරණය සිදු වුණත් ඒ සමාදානය ඔබට නිකන් අවියායුධයක් ලෙස දෙවියන් වහන්සේ දී තිබුණා ආරක්ෂා කරගන්න. සමාදානයෙන් ගමන් කරන්න.
හරිම වැදගත් සමාදානය ගමන් කිරීම. මොකද නිවස සමහර නිවස් තුළ කිසි සමාදානයක් නෑ. අසමාදානයෙන් ජීවත් වන්නේ මනුෂ්‍යයන්. එතනම භාර්යාව ස්වාමිපුරුෂයා අතර ભેද අව්‍යවුල් තිබෙනවා, ආරවුල් තිබෙනවා. කිසි සමාදානයක් නෑ. දරුවන් එක එක දේවල් කියනවා කරනවා. කිසිම සමාදානයක් නිවස තුළ නෑ. දෙවියන් වහන්සේ කියන්නේ මේ සමාදානේ ඉතාම වැදගත්. බයිබලයේ අපිට පෙන්නුම් කරනවා පිලිප්පි පොතේ, මම කැමති ඒ පදේ මට මතක් වෙනවා, හතරවෙනි පරිච්ඡේදයේ සමාදානේ ගැන අලංකාර පදයක් අපිට පෙන්නුම් කරනවා. තුන්වෙනි පදේ මම කියවන්නම්. මේ අපි පිලිප්පි හතරවෙනි පදේ අපි කියවමු. ස්වාමීන් වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙන්න. ස්වාමීන් වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙන්න. අපේ වාතාවරණය අපිට හොඳ නිසා නෙමෙයි, ස්වාමීන් වහන්සේ අප තුළ සිටින නිසා උන්වහන්සේ කියනවා ප්‍රීති වෙන්න කියලා. ප්‍රීතිවයන්ලයි නැවතත් කියමි, නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන් වහන්සේ ළඟව සිටින සේක නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. දැන් මේක ඉතා වැදගත්. මෙතන ලස්සනට දාලා තිනවා කිසිවක් ගැන කනගාටු නොසිතා. කනගාටුව කනස්සල්ල වදදීමේ සිතුවිලි යක්ෂයා ගේන්නේ කොහෙද? අපගේ මනසට. එතන කියනවා ඒව ගැන සිතන්න එපා. ඒව ගැන සිතන්න එපා. කනගාටුව සිතන්න එපා. සමහර අය මොන හරි ඔබට පැවසුවා නම් ඔබගේ ඇදහිල්ලට විරුද්ධව, ඔබ විශ්වාස කරන දෙයට විරුද්ධව ඔබ කනගාටු වෙන දුකක් ඔබගේ ජීවිතයට ඇති වෙනවා. ඔබගේ සිතන අනේ මන්දනේ, ඇයි මම මේ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මට මේ දේවල් වෙන්නේ නැහැ. කනගාටු නොසිතා. කනගාටු වෙන්න එපා. ඒකයි මෙතන කියන්නේ, ඔබ කිසි දෙයක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නැත්නම් දෙවියන් වහන්සේට මැදිහත් ඔබ යාඥා කරන්න නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන. එවිට දැන් මේ දේ අපි කරන විට සුති දීවෙන් ස්වාමිනී මේ දේවල් ඔබ වහන්සේගේ අස්තයට බාර කරනවා. ස්වාමිනී මේ පුද්ගලය ඔබ වහන්සේගේ අස්තයට බාර කරනවා. උන්වහන්සේ කියනවා එවිට කිසි නුවණකින් මේ මනසින් ඔබට කවදාවත් දැනගන්න බැරි, කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. දැන් අපි කතා කරන්නේ මොනවද? දෙවියන් වහන්සේගේ බලයෙන් අපට ලැබෙන ආරක්ෂාව ගැන. ඉතින් මෙතන උන්වහන්සේ කියනවා අපගේ සිත්ත අපගේ සිතුවිලිද ආරක්ෂා කරනවා. ඉතින් ඒක ඊටාම වැදගත්. සමාදානයේ වචන කතා කිරීම එකිනෙකා සමග. මොකද අසමාදානයක් ඇති වෙන විට අපි මොනවද කතා කරන්නේ? ඒ වගේ වචන. සමාදානයේ වචන කතා කිරීම ඊටාම වැදගත්. අපිට අභ්‍යන්තරයේ තමයි, අපගේ හදවත තුළ තමයි සමාදානයේ කුමාරයාණන් වැඩවාසය කරන්නේ. යේසුස් වහන්සේ අපගේ හදවත තුළ වැඩවාසය කරන්නේ. අපි ඊළඟක කියවලා අපි අදට නතර කරමු. ඊළඟට උන්වහන්සේ කියනවා ඒ සියල්ල ඇර සමාදානයේ සුභාරංචිය සූදානම නැමැති වහන් පයලා සිටින 16. ඒ සියල්ල ඇර ඇබහිල්ල නැමැති පලිය අරගන්න. ඒ නපුරාගේ සියලු ගිනි හෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්. මෙතන හතරවෙනියට උන්වහන්සේ කියන්නේ ඇදහිල්ල නැමැති පලිහ. ඇදහිල්ල නැමැති පලිහ අපව ආරක්ෂා කරන. මොකද යක්ෂයා එවන්නේ මොනවද? ගිනි හෙලි. ඒ සිතුවිලි, ඒ යක්ෂයාගේ වචන ගිනි හෙලි වගේ. අපි සූදානම් නැත්නම් ඒ ගිනි වෙහෙලි වලට අපේ මුඛේ නැදහිල්ලේ වාක්‍ය කතා කරන්න අපි අනිවාර්යම පරාජය වෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ මේ ඔබට මම දීලා තිබෙන ඒ ගැළවීම නැත්තං උන්වහන්සේ කියනවා ඒ නපුරාගේ ගිනිහෙලි නවත්තන්ට ඇදහිල්ලේ පලිය. ඇදහිල්ලේ පලිය ඔසවන්නේ කොහොමද? යක්ෂා සිතුවිල්ලක් එවන විට ඔබට විරුද්ධව යම් දෙයක් පැමිණෙනට ඔබ කියන්නේ නැහැ මම දේව දරුවෙක්. දෙවියන් වහන්සේ මාව පිළිගෙන තිනවා. මම උන්වහන්සේ තුලයි සිටින්නේ. මම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මම සිටින නිසා මා තුල සිටින තැනැත්තා ලෝකෙ සිටින තැනැත්තට වඩා බලවන්තයි. මට මේ ලෝකෙන් එන පැමිණෙන හැම දෙයක් මට ජය ගන්න පුළුවන්. මන්ද ඇදහිල්ල මට දෙවියන් වහන්සේ දීලා තිබෙන ලෝකයාගෙන් ජය ගන්න ඇදහිල්ල මා තුල තිබෙන නිසා. ඒත් ඇදහිල්ලේ පලිය ඔබ ඔසවන්නේ කොහොමද? ඔබ තුල ඒ වචනේ තිබිය යුතුයි. ඒ කතා කිරීමෙන්, වචන ප්‍රකාශ කිරීමෙන් ඔබ ඔබටම ආවරණයක්, ඔබටම ආරක්ෂාවක් සලස්වා ගන්නවා. ඉතින් අපි ඉතුරු පද අපි ඊළඟ සතියේ බලමු. කොහොමද මේ ඇදහිල්ලේ බලේ දෙවියන් වහන්සේගේ බලයෙන් අපට ලැබුණ මේ ඇදහිල්ලේ අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.